ගොවීන්ට බෙදා හැරීම සඳහා පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් මෙසේ පුපුරා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පෞද්ගලික සමාගමක් නිෂ්පාදනය කරන ලද මෙම කාබනික දියර පොහොර ප්ලාස්ටික් ඇසුරුම් පදවිය ප්‍රදේශයේ ගොවීන්ට බෙදා හැරීම සඳහා පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ලැබී තිබෙන්නේ පසුගිය 6 වෙනිදා. කාබනික දියර පොහොර සහිත ලීටර් 4 කෑන් 6ක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. කාබනික දියර පොහොර නිසියාකාරව පදම් කර නොතිබීම නිසා මෙලෙස පුපුරා යනට ඇති බවත් කාබනික දියර පොහොර සාමාන්‍යයෙන් පුපුරා නොයන බවත් කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. හතරස් මූලිය රවුම් වෙලා දැන් අල්ලන්න තලක් නැහැ. මූලිය ගාලේ යන්න තලක් නැහැ. වටේ ප්‍රහිවිලා විදිලා මෙවුවා. මොන ජරාවකට හදලාද අපි කන්න ගෙනා තුවක් ගන්න නැවේ. දැන් වෙනකොට විදිලා දැන් යනවා. ගෙතුන් ගල කොයි සංගීතහලද ලැබිලා තියෙන්නේ මේ තියර පොහොර කියලා මොනවාද ජරාව. දැන් වෙනකොට ඔක්කොම පුපුරලා හිල්ලලා තියරම යනවා. ඉතින් මේවා මොනවද කරන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒකින්ද කවුරු නිලධාරී කියලා බලලා ප්‍රතිචාරයක් දෙන්න කියලා අපි කියන්නේ. අපිට යූරියාම තමයි පිල්ලන්නේ. දෙනවා කිව්වේ නැලෝ නයිට්‍රජන් පොහොර කියලා තමයි දෙනවා කිව්වේ. දැන් කෙනෙක් ගදක් එනවා දුර්ගන්ධයක් මාළු බොකු ගඳ මත තමයි එන්නේ. දැන් මේවා ගහන්නේ කොහොමද කියන්නේ ප්‍රශ්නේ. ගොයන් වලට ගහලා ගොයන් හැදෙයිද? අපිට දැන් ගොයමට ගහන්න කිසිම දෙයක් නැහැ. අපි මහත්තයෝ මේ බව කලින් දණන් හිටියා. කියන්නේ මේ මුරු කරන්න කොළඹ මන්දිරවල ඉඳලා වගා කරන්න බෑනේ. මහ පොළවේ අඩිය ගහලා බලන්න ඕනේ මේ වගා කරන ක්‍රමය. අපේ හඬට අහුම්කන් දෙන්න ඕනේ. අහුම්කන් දීලා බලන්න ඕනේ. උඹුරු වල කාල ඉවර වෙලා තියෙන්නේ. ඒ හින්දා කවුරු හරි වගකීම් යුත්තෙක් මේවා බලලා ඉවරලා මේවට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ දියර පොහොරක් එවලා තියෙනවා කිසිම පළ ප්‍රයෝජනයක් නැති දෙයක් මේ හරිම ගන්ධස්තරේ බෑ මේවා ගහන්නේ කොහොමද අපි කුඹුරු වලට අපිට සහනයක් ගොයන්න සහනයක් නැහැ අපේ මේ ආණ්ඩුවෙන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න